Nama mu kata? Asimoy. Api kocir itu nak gini meten inde? Tika kali kita dalam mehat. Kocir, ini nih mai dua. Haru kau yang ke mutta isser? Meh station master velahi dia. Kocir meh nek. Nawatna kal me ya hitiya. Ee kale hungak deunu station ma. Mage nitharama mehe aawa giya. Vasante. Aramal paathi vela. Lili mal pepila lassanai. Balanna harima lassanai. Adamma. Hima Kumar ekada nada.
මෙතන තමයි. මගේ ජීවිතේ පටන් ගන්න හරියටම මෙන්න මෙතන. රත්තරන් තාත්ති මං ගෙදර ආවා. අතම්මා, ඇවිත් බලන්නකෝ මගේ හිම කුමාරයා. අනේ අතම්මා, ඔයාට මොකද වුනේ? නැහැ මයදුවේ, මොකුත් නැහැ. කෝච්චි එනවා තාත්තේ, කෝච්චි එනවා. මේ අසිමෝ ස්ටේෂම සෙනග පිරුණු කාර්ය බහුල තැනක්. මේකෙ ප්‍රයෝජන ගත්තේ මේ නගරය විතරක් නෙවෙයි, අහල පහල නගරවල අයත් ආවා ගියා. මිට්සු මාරු පතල පිහිටා තිබුණෙත් මේ කිට්ටුවමයි. අසයිකාව, ඒ වගේම සප්පුර වලට යන අතුරු පාරවල් වැටලා තිබුණෙත් මේ බලාතහරහ. නොනවත් වාම හිමටිනවා. කෝච්චි දුවනවාද අද? ස්ටේෂන් මාස්ටර් දන්නවද? අපේ මන්ත්‍රීතුමෙක් කෙනවද කෝච්චි? එතුමාව පිළිගන්නවද? හොඳයි, බලමුකෝ. ඔයා ඔහොමද මට කතා කරන්නේ? මගේ තත්ත්වය ගැන දන්නවද? මම මේ නගරේ නගරාධිපති නේද? රුමෝයි කෝච්චිය දැන් පැමිණෙන. වෙලාව හරි. ඔයා මොකද මෙහෙ ආවේ? ඔයා මොකද කොඩි? අමුත් එකනිකන් ඉන්නේ. දෙනවා, ඔය කිව්වම දෙනවා. අතාරිනවා වෙලාවෙම මගේ වැඩ උදව් කරනවා වගේ පෙන්නලා පැරදි වැඩමයි කරන්නේ. එපා එපා, ඔක නවත්තනවා. 2022 ජනවාරි 9 වෙනිදා මතු අමුත්තෙක් පිළිගන්න ඉන්නේ. සප්පරෝවලි පාර සේවිකාවක් එනවා. දැන්වත් ඔක නවත්තනවා. මතු, මං කියන දේ අහලා යන තැනකට යනවද ඔයා? මම මොකටද යන්නේ? මම යන්නේ ඔයගේ තානාමේ නවතින්න. ටිකක් කතා කරන්න ඉගෙන ගන්න. මේ නවතින්න? එහෙ ඔහෙට ඉන්න නෑ. අර තැනක යන එකයි ඇත්තේ. කොණ්ඩවලු පටලා ගත්තා වගේ. යනවා යන්න. කවුද මට එහෙම කතා කරන්න කියනෝ? මම ලෝකේ වෙන කිසිම ගෑණිය දිහා බලන්නේ නැහැමයි. දුන්න සමාව. හරි. මගේ ආදරණීය කේයි, ඔයාගේ අහිංසක ඈන් මට අමතක කරන්න බෑ. ඈන් හරියට හැපයි පුපුරන වෝන්චට වගේ. මත්සු මහත්තයා, ඔයාගේ හාමිනේ මොකක් කරලා ලෙඩකින්ද මැරුනේ? කවුද ලෙඩ වෙලා මැරුනේ? ඔයා දන්නවද? ඔහේ බොරුකාරෙක්. බොරුකාරෙක්. ඉතින් කියනවා කවුද? කියනවා. හරි, නකමුරා මහත්තයාගේ නෝනාගේ ජීවිතේ වැදගත් දේවල් ඔක්කොම මම මේ කැමරාවට ගත්තා. ඔහේ කවුද? මං යකෝත කැමරා ශිල්පියෙක්.
සුබ පැතුම්. මෙහාට ජීරෝ. ඇයි අක්කේ ඇයි? ඒ ඉක්මනට මෙහාට එනවද? අයි මේ. ආ මේ මේ ලියුම දරුවගේ ඇඳුම් වල හංගලා තියලා තිබුණා. තාල ගිහිල්ලාද? තාල ගිහිල්ලා. දැන්නම් උන බැහැලා හොඳ වෙයි. බඩගිනි හැදිලා වගේ මොන හරි බොන දෙමු. ඔව්. ඒක හොඳයි. සත්‍ය කුමීර කරදර කළාට සමා වෙන්න. ඒකට කමක් නෑ. හරිම උරු බුටි කෙලි පැටික්කියෙක්. දරුවගේ අනාගතේ. මට ඇහුණා. නගරාධිපති අනාථ නිවාසෙට බාර දෙන කතාව. ඇත්තද? තයි මැරිලත් දැන් අවුරුද්දක් විතර වෙනවනේ. ඔව්. මේ දරුවා යාගෙම පුනරුත්පත්තියද දන්නේ නැහැ. ආ. ආ. මතක නැද්ද එයා කිව්වා? ඔයා මැරිලා යන කලින් ආයෙත් ඔයාලා ළඟටම එනවමයි කියලා එදා. මතකද එයා කිව්වා මැරෙන්න කිසි බයකුත් නැහැ කියලා ඔයාට? එහෙමනම් කිව්වා තමයි. ඇත්තටම යා වෙන්න ඇති මේ. වෙන්න බෑ. මේ ඇහුණද? හ්ම්. මේ නම් එයා යාමයි. මේ ඇහුණද? යමු නේද? පරක්කුයි. ස්ටේෂන් මාස්ටර්. ඇයි මොකෝ? ප්‍රශ්නයක්ද? මොයි. ගැලපෙන නම. මොයි? ආ, අසි මොයි වෙලට. ආ, මොයි. ස්ටේෂන් මාස්ටර්. ඔන්න දැරිවිගේ නම. මොයි. ආ. ඩොකිවා මොයි. හොඳම නම. ටොකිවා පොඩක් ඉන්න. මොකද්ද කිව්වේ? කිව්වේ මේ කෙල්ලෝ මං හදාගන්නවා. හදාගන්නවා? ඔව්, මේ තමයි මගේ දෝනි. ඒක ඔයාට කරන්න බෑ. ඔයාට ළමයි 3 දෙනෙක් ඉන්නවා. වැඩිමනට අවුරුදු 7යි. කොහොම මේ දරුවා හදන්නේද? ආ? ඔයාට බිරියකුත් නෑ. හරිද? ඇයි 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 මේ? මොකද්ද ප්‍රශ්නේ? ඇයි මොකද එයාට දරුවා බලාගන්න බැරි? බෑ තමයි. කොහොමද ඒක කරන්නේ? අපේ මාස්ටර් ඔයාගේ තීරණේ හරි. මාත් එකඟයි ඔයාට. එක දරුවෙක් වැඩියෙන් නෑ.
මං හරිනේ සචිකෝ මහත් උදව් මට තේරෙන්නේ නැහැ කියලා ඒත් මට සතුටුයි ඔයාට හොඳ නම් මට කමක් නැහැ ඔයා ඇත්තමද කිව්වේ ඇත්තම තමයි ඇත්තමයි ආ මොයිදු ටෝකිවා මොයිදු අසිමෝයි මං හැදුන වැඩුණ මේ ස්ටේෂමේ ස්ටේෂන් මාස්ටර් තමයි මගේ කැපකරුපියා හොකයිඩෝ බලාතේ අසිමෝයි දුම්රී ස්ථානය පිහිටා තිබුණේ අසහිකාවලට මදක් නොදුරින් මා එකදී සති කීපයකට පසුවයි මම දුම්රී ස්ථානය අතහැර දමා ගොස් තිබුණේ අසිමෝයි දුම්රී ස්ථානාධිපතිතුමා තමයි මාව හදා වඩා ගත්තේ එතුමා මගේ කැපකරුපියා දුම්රිය ළඟ එනවා සංඥා පාතේලා සුබ දැසනක් මොයි සුබ දැසනක්ද ඔය සුබ දැසනක් නැන්දේ ඔයාට පරක්කු නැද්ද මං ලැස්ති වාට කොහමද නැන්දේ කෝච්චි වල නාසද ඔව් මම නම් කියන්නේ යන්නේ කෝච්චි දිහා නෙවෙයි යා බලාගෙන ඉන්නේ එහෙනම් මොනවද බලන් ඉන්නේ එයාගේ අම්මයි කියලා යා බලන් ඉන්නේ මොනවද ඔයා ওই දොඩවන තීරුමක් ඇදි වැල්වට අරන් ඒක කවදාවත් වෙන්නේ නැහැ ස්ටේෂන් මාස්ටර් තමයි යාගේ තාත්තා ඇත්තම එයා අම්මා ගැන නොහිතනවා නම් අපිත් කැමති ඒත් යා හිතනවා ඇත්තේ අම්මා එයාව හොයාගෙන යයි කියලා කවදාවකවත් එහෙම වෙන්නේ නැහැ මාත් කැමති එහෙම හිතන්න ස්ටේෂන් මාස්ටර් මේ අහන්න ඔයා ඇත්ත කිව්වොත් එයාට දක්වන කරුණාව මොයි ඒක දැනගත්තොත් එයාට දුක හිතේවි නිසද්දව ඉන්නකෝ මොයිගේ දෙමව්පියන් ජීවිතුන් අතර නම් කවදා හරි හොයාගෙන આવුත් එහෙම එදාට එයා ඇත්ත දැනගත්තොත් එයාට ගොඩාක් දුක හිතේවි එදා ඉඳලා දට අවුරුදු 10ක් දැනුනේම නෑ මාත්සු අවුරුදු 10ක් නොදැනීම ගෙවිලා ගියා මොකක්ද ඔයා කියන්න හදන්නේ මගේ ජීවිත කාලෙටම වැරදි වார்த்தාවක් දුන්න ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වැරදි වார்த்தාවක් මගේ මොයි ගැන සටහන් කළේ නැහැ ඉතා මම අසිමෝයි වල දාලගේ දරුවෙක් ගැන මගේ මියගිය බිරිඳගේ බාලම දුව ඇයි අපිට මේ අවස්ථාවේදීත් එහෙම හිතන්න බැරි දුව හිනියක් දැක්ක මට බයයි මෙහාට එන්නකෝ මනාලියකට තෑගි දෙන්න නේද ඔව් හෙට ඉතින් එයා මොයිට ඇත්ත කියන්නේ නැද්ද? මටත් හිතාගන්න බැරි ඇයි මොයිව මෙහෙම දාලා ගියේ? මටත් දැනගන්න ඕනේ. එයාගේ බලාපොරොත්තු සුන් වෙලා ඉන්නේ නැත්තේ. වෙන්නේ නැති.
ඔය දැක්ක නැද්ද එයාව? මට සමහරවිට කවුද ඔයා? ඔයාට මොන හරි මතක් වුණාද? නෑ. සමහර විට සමිසෙන් සුසර කරනවා ඇති. සමිසෙන්? ඔව්, දන්නවද? ලියුමකුයි තව සමිසෙන් සුසරයකුයි තිබුණානේ දරුවාංග. මං හිතන්නේ එයා ගේෂාවක් වෙන්න ඇති. ගේෂාවක්? හොඳ පෙනුමක් තිබුණා යාට. සමිසෙන් එකත් එක්ක සම්බන්ධය ඒ නිසා වෙන්න ඇති. අනිවාර්යෙන් වෙන්න ඇති. මට මතක් වුණේ අර අසහායිකාවල සුසියක් වලට දැන් කොහොමද කියලා. එයා හරි ප්‍රසිද්ධයි. ඇත්තට? දන්නවද එයාගේ සම්බන්ධය වැඩි සංගීතයත් එක්ක? නගර අධිපතිතුමා? කවුරු ගැනද කිව්වේ? ඔයා ගැන නෙවෙයි. කමක් නෑ, මටත් කියන්න. කාන්තාවක් ගැන? අසායිකාවල. හා, අසායිකාවල. ඕ එහෙ ඉන්නවා, හුඟක් ප්‍රසිද්ධ කාන්තාවක්. සොමනටයක් තරබාරු ගැහෙනෙක් වුණාට එයා හරිම ලස්ස. හරියට වංගඩියක් වගේ එයා. මන් දන්නවා, මන් දන්නවා. මොකද කිව්වේ? අපහාස කරන්න එපා. ඉතින් ඔයාට මොකද? මනමාලියක් එනවා. ඒ අර තෝගිනේ ගල්ලගුරු කඩේ ළමයා. ඔයක පිස්සුද? මේ යාගේ සහෝදරි සුනි. එයාද?